ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්න සටන්කාමී මන්ත්‍රීවරේ කැලණියේ පොදු ජනතාවගේ හිතවතා කියලා කියන්නේ ඒ ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා. මන්ත්‍රීතුමා කොහොමද කැලණියේ ඡන්ද සටන? කැලණියේ ඡන්ද සටන අපි බොහොම පැහැදිලිව කියන්න ඕනේ. මේවර අපි ගිය පළාත් පාලන මැතිවරණයේත් ඒ වගේම ජනාධිපති මැතිවරණයේත් අපි එක්සත් ජාතික පක්ෂයේ පොදු එකට ඉන්නකොට වෙලාවේ අපි සියල්ල පරාජයට පත් කරා. හැබැයි අපි හිතනවා මේ වෙලාවේ දෙපැත්තට බෙදිලා දැවන්තය දෙන්නෙක් අද කැලණියේ සංවිධායකවරලා ඉන්න එක්සත් ජාතික පක්ෂ සහ සමගි ජන බලවේගේ මේ ඒ නිසා මම හිතනවා ඒ දෙගොල්ල දෙපැත්තෙන් ඉඳි කොහොමද ජයග්‍රහණය කිරීම කිසිම අපහසුාවක් නැහැ කියලා. ඔබට තරඟ කරන්න වෙලා තියෙන ප්‍රතිවාදී අපේක්ෂකයා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා, ඒ වගේම ජනාධිපති අපේක්ෂකයෙක් ඔහු ලේසිද ඔහුත් එක්ක මේ ඡන්ද සටන? අපිට බොහොම පැහැදිලිව අපි ජනතාවත් එක්ක හිටිය මන්ත්‍රීවරුන් විදියට සහ ජනතාවත් එක්ක හිටිය පුජ්‍යලයන් විදියට අපි බොහොම ගිය පළාත් පාලන ආයතනයේ මම මගේ නායකත්වයෙන් අපි ජයග්‍රහණය කරා වැඩි ඡන්ද 15,000කට ආසන්න ප්‍රමාණයකින්. ගිය ජනාධිපතිවරණයත් අපි විශාල ඡන්ද සංඛ්‍යාවෙන් අපි ජයග්‍රහණය කරා එකට සමග ජන එක එක්සත් ජාතික පක්ෂ එකටින් දැද්දි. හැබැයි අද වෙන් වෙලා ඉන්න වෙලාවේ කිසිම අපිට අභියෝගයක් සහ තර්ක මේ තර්ජනයක් නැහැ. කාගෙන්ද ඔබට අභියෝගයක් තියෙන්නේ? මම හිතන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ කිසිම අභියෝගයක් නැහැ. මං ගම්පහ දිස්ත්‍රික්කයේ දෙවෙනි වෙනවා නම් දෙවෙනි වෙන ප්‍රසන්න රණතුංගට හොඳටම විශ්වාසයි අභියෝගයක් නැහැ කියලා. අභියෝගයක් නැහැ කියලා. හැබැයි මතයක් තියෙනවා උගතුන් වියතුන් දැන් පාර්ලිමේන්තුවට යන්න ඕන කියලා. ඒ පදනම මත වියත් මගෙනුත් දැන් ගම්පහට කැලණියට පුද්ගලයෝ දාලා ඉන්න. ඔබට අභියෝගයක් නැද්ද මොවුන්ගේ? නැහැ. අපිට ඒකෙන් අභියෝගයක් නැහැ. වියතුන් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ කියන සමාජ මතයක් තියෙනවා. ඒක වෙනම කාරණාවක්. ඒ පිළිබඳව අපි දැන් ජනාධිපති ඡන්ද ව්‍යාපාරයේදී අපි ඔබතුමාව නාල ගොඩේව ගැන වෙන්න ඇති කතා කරන්නේ. අපි එතුමාව ගෙනල්ලා රැසීමක් කරා උගත්තු වියත්තු ගෙනල්ලා. මම එක් පුද්ගලයෙක් ගැන නෙවෙයි මේ අහන්නේ. එහෙම මතයක් අද සමාජයේ ඇති වෙලා තියෙනවා උගත් අය බුද්ධිමත් අය වියතුන් වෘතිකයින් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කියලා. මං කියන්නේ ඔබතුමා නුසුදුස්සෙක් කියලා. නෑ, දැනුත් පෞගිය පාර්ලිමේන්තුව තුලත් අතීතයේ පාර්ලිමේන්තුව තුලත් උගත්තු බුද්ධිමත්තු මහාචාර්යවරු ආචාර්යවරු හිටියා. ඒ එක් පුද්ගලෙක් පමණයි මේ තවත් එනවා නම් එන්න ඉන්නේ මූර්ති කියන්නේ අපේ ගම්පහ දිස්ත්‍රික්කේ. මාත් එක්ක ආචාර්ය නාලක ගොඩහේවා, ඔබත් සමගම ඔබේ කණ්ඩායමත් සමග මෙවර තරඟ වදින අපේක්ෂකේ ඔහු මේ සාකච්ඡාවට සහභාගී වුණා. ඔබට ඇත්තටම ඔවුන්ගෙන් තරඟයක් නැද්ද? මට තරඟයක් කියන්නේ මම ගෙවර දෙවෙනියා මෙවරත් දෙවෙනියා එතුමා අපේක්ෂක විදියට තරඟ වදින එක ගැන හිතන්න එපා. සමහරු කියනවා ඔබ දෙවෙනියා වුණේ පළවෙනියාගේ ඡන්ද ටිකක් අරගෙන කියලා. ඒ කියන්නේ ප්‍රසන්න රණතුංග එක, ප්‍රසන්න රණවීර දෙක, නම් දෙක එකට යනවා එක ළඟ නිසා තමයි මේක එහෙම වුණේ කියලා. ජනතාව රැවටුණා කියලත් සමහරු කියනවා. සමහරක් වෙලාවට ජනතාව එච්චර මොකද ගම්පහ දිස්ත්‍රික්කේ තමයි ජනතාව බුද්ධිමත් ජනතාවක් ඉන්නේ. අපි ඍජුභාවය සහ අපේ අවංකත්වය තුළ සහ අපි කරපු අතීත ක්‍රියාකාරකම් තුළ තමයි ගම්පහ දිස්ත්‍රික්කේ ජනතාව මාව දෙවෙනි තැනට ගෙනාවේ. නැත්නම් අංක පැටලෙන්නේ විදියක් නැහැ එහෙම ජනතාවට. හැබැයි ප්‍රසන්න රණතුංග අපේ දිස්ත්‍රික් නායකතුමා අපිට විශාල සහයෝගයක් විශාල ශක්තියක් ගියවර ජනාධිපතිවරණයත් අපිට ලබා දුන්නා. මෙවර ජනාධිපතිවරණයත් එතුමා අපිට මහමැතිවරණයත් අපිට ලබා දෙනවා. ඔබතුමා අර අපි කියනවා ග්‍රාස් රූට් එකේ පහළම තලේ බිම් මට්ටමේ ඉඳලා ආපු දේශපාලකනේ සතුරු දෙවිල්ල තියෙන ගමන් මග ගැන. මම බෙහෙම සතුරු වෙනවා. මම 2002 ප්‍රාසභා මන්ත්‍රී විපාක අපි පරදින වෙලාවේ මම මන්ත්‍රීවරයෙකු විදියට එකම ලාභාලත මන්ත්‍රීවරයා විදියට කැලණි ප්‍රාසභාවට තීරීපත් වෙනවා ඡන්ද 2000 ගණක් කරන්. මම ඊළඟට 2006 උපසභාපති වෙනවා ඡන්ද 4000 ගණක් කරන්. මම 2011 ඡන්ද 10000 කරන් කැලණි ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණය අරන් සභාපති වෙනවා. ඊළඟට 2015 ජනාධිපතිවරණේ මම 112,500කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් කරන් ගම්පහ දිස්ත්‍රික්කේ දෙවෙනි වෙනවා. මං ආගමන මග මට පිළිබඳව ඇත්තම සන්තෝසයි. ඔබතුමාගේ ඉස්සලකුවා වගේ මිනිස්සු බුද්ධිමත් අපි කරපු ක්‍රියාවත් එක්ක කරන වැඩ පිළිවෙලත් එක්ක අපේ ප්‍රතිපත්ති ගරුක භාවයත් එක්ක තමයි අපිට මේ ඡන්ද ප්‍රමාණය විශ්වාසය තියලා අපිට ලබා දුන්නේ. සමා වෙන්න මෙහෙම අහනවට මම කෙලින්ම අහනවා ප්‍රසන්න රණවීර කෙලින් උත්තර දෙනෙක් කියන එක. ඒ නිසා තමයි මම මෙහෙම අහන්නේ. ප්‍රසන්න රණවීර කියන්නේ කෙලින් ඍජුව උත්තර දෙන කෙනෙක් කියලා හිතලා අහන්නේ. සමහරු චෝදනා කරනවා ඔබට කසිප්පුකාරයෝ උඩුකාරයෝ ආරක්ෂා කරනවා කියලා. සමා වෙන්න මෙහෙම කිව්වට හැබැයි මම බලාපොරොත්තු වෙනවා ජනතාවට ඔබ උත්තරයක් දෙයි කියලා. බොහොම පැහැදිලිවම මම බොහොම පුංචි තැනින් ආපු මිනිස්සෙක්. මම කම්කරුවෙක්ගේ පුතෙක්. අද කම්කරුවගේ පුතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය පිළිබඳව ජනතාවට සමහරක් අයට ප්‍රශ්නයක් ඇති.
මම අපේ ඔබතුමාලට උග හොයන්න පුළුවන් අපි කවදද මේ තත්ත්වෙට වැල්ලා තියෙන්නේ කියලා. අපි බොහොම මම හුණුපිටිය බණ්ඩාරනායක විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාලා කැලණි ධර්මාලෝක මධ්‍යම විද්‍යාලයෙන් උසස් පෙළ වාණිජ අංශයෙන් අදාළ සමත් වෙලා මම විධායක ශ්‍රේණියේ පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ රස්සාවක් කළා මම තමයි මම දේශපාලනට අපි පිවිසෙන්නේ. අපි ආගම අර ඡන්ද ප්‍රතිඵල ආව වගේ තමයි අපි මේ ආවෙත් එක්තරා මට්ටමක ගමන් මාර්ගයක්. ඒක සමහරක් අයට අපිට එක එක දේවල් ප්‍රතිවාදීන් උත්තර දෙනවා. ඉතින් මට නම් ඒ කාරණාවක් නෙමෙයි. අපි කිසිදු අපි එදත් කැලණියේ අපි එව්වට විරුද්ධව තමයි අරගලේ කරන්නේ. ඔබට මතක ඇති සභාපති ඉන්න ඔක වෙලා කාරුණට සහය උන්නේ. අපි කවදාවත් සභාපති අපි ළඟ නැහැත් එක්ක. කුඩු බිස්නස් වලට සහය අපි අපි ළඟ කවුරුවත් නැහැ. එක්කෙනෙක් ඉන්නවා නම් අපි ළඟ ඔප්පු කරන්න කුඩු කාරයෝ කසිප්පු කාරයෝ අපි ළඟ ඉන්නවා. කසිප්ප බොන මිනිස්සෙක් මගේ ගෙදරට එන්න පුළුවන්. හැබැයි විකුණ අපිත් එක්ක විකුණන්න අනුබල දීම අපි පොලිසි තුනක් තියෙනවා. කැලණි කොටාසේ අපි කාට හරි කතා කරලා තියෙනවද කියලා එකක් ඔප්පු කරලා බලන්න. හැබැයි ඔබට පහුගිය කාලේ විශාල තරඟයක් තිබුණා, විශාල අභියෝගයක් තිබුණා. දෙවන්තේ කිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔහුත් එක්ක කරට කර තරඟ කරපු ඔබට දැන් ලේසිද මහා උගත්තු මේ ආසනයට ආවයින් පස්සේ? ශ්‍රී ලංකාවේ දෙවන්තේ කවුද ඔබතුමාට කරේ? මර්වින් සිල්වා මහත්මයා හිටියා. මර්වින් සිල්වා මහත්මයා ඉල්ලන වෙලාවේ කැලණියේ මම පාසභාවේ සභාපතිවරයා. ඒ ක්‍රියාකාරකම් තුළ එක මම විසින් එතුමාට කරපු අභියෝගයක් නෙමෙයි. ජනතාව විසින් මට නායකත්වය දෙන්න උනා ජනතාවගේ ප්‍රශ්නවලට. ඒ ඔහුගේ ක්‍රියාකලාපයට විරුද්ධව ජන කැලණියේ ජනතාව පෙළ ගැහෙනකොට මට ඒකට නායකත්වය දීම පමණයි සිදු වෙන්න උනේ. ඒ කැලණියේ ජනතාව වෙනුවෙන් මම කරපු දෙයක්, ගම්පහ දිස්ත්‍රික්ක ජනතාව වෙනුවෙන් කරපු දෙයක්. දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරණය පැරදිලා ගෙදර යනකොට ප්‍රසන්න රණවීරලා තමයි ළඟින් හිටියේ. ප්‍රසන්න රණවීරලා තමයි එතුමාව ආරක්ෂා කළේ. හැබැයි මහ ජනතාව කියනවා දැන් නම් ප්‍රසන්න රණවීරලා නැතත් එතුමාල වටේ ගොඩක් අය ඉන්නවා කියලා. නෑ, එහෙම නෑ. බොහොම පැහැදිලිවම එතුමාගේ විශ්වාසවන්තයෝ විදිහට සහ ඉදිරියේ අපි එතුමාගේ නිල පළමුණු සංචාරයකදී ඉන්දියානු සංචාරයේ මුලින්ම අරන් යන්නේ ප්‍රසන්න රණවීර විතරයි. තොණ්ඩමන් අමාත්‍යතුමයි, ඩග්ලස් දේවානන්ද අමාත්‍යතුමාන පසුව. ඒ කියන්නේ ඒ ප්‍රසන්න රණවීරට ගැන එතුමාගේ කලේ ගුණ දන්න ගතිය රාජපක්ෂවරුන්ට තියෙනවා. රාජපක්ෂවරු ඒ කලේ ගුණේ අපිට විශ්වාසවන්ත පුජ්‍යලෙක් විදිහට අපිට සලකලා තියෙනවා. ඒ කියන්නේ ඔබ අගමැතිතුමත් එක්කද හිටගෙන ඉන්නේ, ජනාධිපතිතුමත් එක්කද? එහෙම අපි රාජපක්ෂලාත් එක්ක අපි හැමදාම හිටගත්ත. රාජපක්ෂලා කවදාවත් වැරදි තැන වැරදි තීන්දු රටට හෙරෙව් අරන් නැහැ කියන විශ්වාසය අපේ තුල තියෙනවා. ඒ නිසා අපි හැමදාම රාජපක්ෂවරුත් එක්ක හිටියා. ඒ කියන්නේ රාජපක්ෂලා ඉන්නවා පක්ෂ මාරු කරපු අයත් ඔවුන් එක්කත් හිටියා කියලාද ඔබතුමා කියන්නේ? ඒ රාජපක්ෂවරු කියන්නේ ගිරුවාපත්තුවේ රාජපක්ෂලා මිසක මේ අනිත් රාජපක්ෂ නෙමෙයි. මේ මහින්ද රාජපක්ෂ මහත්මයා, ගෝඨාභය රාජපක්ෂ මහත්මයා, බැසිල් රාජපක්ෂ මහත්මයාලත් එක්ක අපි ඒ සටනේ අපි හැමදාම හැම ඉන්නවා කඳුරේ. ඒයි පුද්ගලයොත් එක්ක ඉන්නේ, පක්ෂයක් එක්ක ඉන්නේ නැතුව, ප්‍රතිපත්තිත් එක්ක ඉන්නේ නැතුව. නෑ, අපි පක්ෂ ප්‍රතිපත්තිත් එක්ක තමයි හිටියේ. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ප්‍රතිපත්තිත් එක්ක අපි හිටියේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරගෙන යහපාලන ආණ්ඩුවට යන වෙලාවේ පක්ෂ ප්‍රතිපත්තිත් එක්ක හිටියේ මහින්ද රාජපක්ෂ මහත්මයා. එතුමා තමයි ආයෙමත් ඒ ප්‍රතිපත්ති ටික අරගෙන අපේ පක්ෂියක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපිට බිහි කරලා දුන්නේ. ඒකට නායකත්වය දුන්නේ. අපි ඒ නිසා එතුමාත් එක්ක ඒ ප්‍රතිපත්තිත් එක්ක ඉන්නවා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ඉන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක. විරසකයක් නැහෙනි. පංගුකාරයෙක් පමණයි, කොටස්කාරයෙක් පමණයි. අපි සන්ධානගත වුණාම අපිට එක එක පුජ්‍යල සන්ධාන වලට එනවා. දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පංගුකාරයේ කොටස්කාරයේ බවට පත් වෙලා තියෙන එච්චරයි. කනගාටුවක් නැද්ද ඔබලා දේශපාලන අත්පොත් අබපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පංගුකාරයෙක් විතරයි කියලා හැල්ලුවට ලක් කරන්න? ඇත්තටම කනගාටුයි. අපි මොනා වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙක් විදිහට අපි ඇවිල්ලා මේ ආපු ගමන් මඟ. නමුත් ප්‍රතිපත්ති ටික විනාශ වෙනකොට, ඒ නායකත්වයේ වෙනින් තැන් වල ගොඩ වෙනකොට අපිට කරගන්න දෙයක් නැහැ. අපි ප්‍රතිපත්තිත් එක්ක මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක ඒ ගමන ගියා, ඉදිරි ගමන. දැන් කරුණා අම්මාන් කියලා තිබුණා එක රැයකදී විරෝධාර රණවිරුවෝ දහස් ගාණක් මරා දැම්මා කියලා. මට මතකයි ඔබතුමා කැලණිය ආසන සංවිධායක විදිහට කැලණිය විහාරයේ බෝධි පූජා පවා සංවිධානය කළා, යුද්ධෙට සහය දක්වපු කෙනෙක්. සුරංග, මම මේක දකින්නේ අපි කරුණාගේ ප්‍රශ්නේ පිළිබඳව, ක්‍රියාකාරකම් පිළිබඳව මම ඒ ප්‍රකාශ පිළිබඳව අපේ වෙනම මතයක ඉන්නවා. ඒක වැරදි කියන තැන අපි ඉන්නවා ප්‍රකාශ කිරීම සම්බන්ධ. නමුත් කරුණා රණවීර මන්ත්‍රීතුමනි, හිටපු මන්ත්‍රීතුමනි කෙලින්ම කියන්න පැකිලෙන්නේ කරුණා එහෙම කිව්වනම් වැරදි කියලා. කරුණා එහෙම කිව්වනම් වැරදි. පැහැදිලි
නමුත් අපි කියනවා කරුණා අපි කරුණාව පිළිගන්නේ කරුණා අපි කිමුකෝ අඟුලිමාල කියලා අපි අඟුලිමාලව පිළිගන්නේ නැහනේ අපි අඟුලිමාලව පිළිගන්නේ නැහැ හැබැයි මේ සුරංග අපි අඟුලිමාල හාමුදුරුවෝ වුණාන් පස්සේ අපි පිළිගන්නවා ආයේ හැබැයි ආයේ අඟුලිමාල හාමුදුරුවෝ අඟුලිමාල වුණොත් අපි පිළිගන්නේ නැහැ හැබැයි මතක තියාගන්න අඟුලිමාල හාමුදුරුවෝ උනේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඔව් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා හැබැයි අඟුලිමාලලා හිටියට දැන් බුදුරජාණන් වහන්සේ නැහනේ ඔව් එතකොට ඔබට ওই කියන තර්කයේ සමාන කරන්න පුළුවන්ද මම කිව්වේ සරල උදාහරණයක් සුරංග මේක තේරුම් ගන්න මේක සරල උදාහරණයක් විතරයි අපි ප්‍රකාශ කරේ ඔබ මං හිතනවා ඔබතුමා ඒක තේරුම් ගනී කියලා මේ මේ ඒක ගැඹුරු විතරයි මම කිව්වේ බුදුහාමුදුරුවන් දැන් ඉන්නවද නැද්ද කියන එක නෙමෙයි මම උදාහරණයක් ඉදිරියට කිව්වේ ඒකේ අර්ථය ගැඹුරු විතරයි මම ඔබතුමාට තේරුම් ගන්න හැබැයි මේ රටේ මේ යුද්ධයේ ජයග්‍රහණය කළ රණවිරුවන් විශාල සංඛ්‍යාවක් අදත් ආබාධිතව ඉන්නවා ඒ වෙඩි ප්‍රහාර වලට ලක් වෙලා අදත් ඒ සොල්දාදුව යන්නේ රෝද පුටුවේ හැබැයි ඔබතුමාලා දැන් කියනවා කරුණා අම්මන් එහෙම කිව්වේ මෙහෙමයි මෙහෙම කිව්වේ එහෙමයි කියලා සාධාරණීකරණය කරන්න හදනවා මේ මොකද්ද ඒකේ දේශපාලන වාසිය මොකද්ද දේශපාලන වාසියක් ගන්නෑ කරුණාම්මාන් අපි කිව්වේ මං ඉස්සලා කිව්වා වගේ අපි කරුණාම්මාන්ව දකින්නේ අඟුලිමාල කාලේ කරුණාම්මාන්ව අපි පිළිගන්නේ නැහැ සුරංග හැබැයි කරුණාම්මාන් අඟුලිමාල නොවි රංගුම අඟුලිමාල මහරහතන් වහන්සේ වුණාන් පස්සේ අපි පිළිගත්තා ආයේ අඟුලිමාලලා බවට පත් වෙනවා නම් කරුණලා අපි එතන නැහැ කියන එක තමයි අපි බොහොම පැහැදිලිව කියන්නේ එදා දහස් කාලක් අඟුලිමාල කියන චරිතෙ ඝාතනය කරා අපි එතනට අපි කියන්නේ ඒ චරිතෙට මං ගැලපුවා මිසක මේ ඒක දැන් අඟුලිමාල වෙන්න හදනවා නම් අපි වැරදි කියන තැන බොහොම පැහැදිලිවම ඉන්නවා ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා හිටපු මන්ත්‍රීතුමා කිව්වොත් මම 1000ක් මැරුවා කියලා නීති අනුව මොකක් වෙයිද හෙට නීතිය ඉදිරියේ වර්ධකරු වෙන්න පුළුවන් ඒක අපි කියනවා නිසි දඩුවම් පෞගිය අවුරුදු 4 මාරකුත් තිබ්බා ඒක ක්‍රියාකාර මාර්ග ගන්න තිබ්බා හැබැයි දැන් මේ පැහැදිලිවම CID එකට එන්න කියලා තියෙනවා ඒ අනුව අවශ්‍ය නැහැ ඇවිල්ලා නැහැ මං හිතන්නේ කටයුතු කරાવી ඔබට මතක නම් ඔබේ ප්‍රතිවාදී අපේක්ෂකයා ෆීල් මාෂල් සරත් ෆොන්සේකව අර සුදු කොඩි නඩුවට ඒ වගේම මැතිවරණයෙන් පස්සේ සිදුණු සිදුවීම් වලදී වඩාගෙන වගේ උස්සගෙන ගෙනිච්ච ඇවිල්ලා හමුදාවේ ඉතින් මෙතනදී කරුණා කියනවා මම දහස් ගාණක් මැරුවා කියලා හැබැයි ඔහුට එන්න කියනවා විතරයි නිසි ගෞරවය දීලා තියෙන කවුද කියන එක දන්නෝ ඒකට යුක්තිය සාධාරණ අනිවාර්යයෙන්ම කොටාබේ රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් එක සිදුවේවි ඔබත් හිතනවාද ඉන්දියාවට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වික්කා කියලා මම නම් මමත් ක්‍රීඩකෙක් අපි හොඳ ප්‍රේක්ෂකයෝ මම ඉස්කෝල පාසල් යන කාලේ අපි ක්‍රිකට් ගැව්වා අපි බොක්සිං ක්‍රීඩාවේ නිරත වුණා එක එක දැන් අර්ජුන රණතුංගේ එක මතයක් කියනවා ඉන්දියාවට එක මතයක් තියෙන්න පැති එතකොට අපේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමාට එක මතයක් ඒතුමාගේ පෞද්ගලික මතය මම නම් ඒ මතය පිළිගන්නේ නැහැ ඒක මගේ දැන් මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමා කියන්නේ 2011 ලෝක කුසලානයේ ඉන්දියාවත් එක්ක තරඟ වදිනකොට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා කැබිනට් අමාත්‍යවරයා ඔහු කියනවා මේ තරඟයේ ඉන්දියාවට වික්ක සුරංග කියලා එතකොට ඔබතුමා මම ප්‍රේ අර්ජුන රණතුංගේ එක මතයක ඉන්න එක වේදා ප්‍රකාශ කරනවා සංගක්කාරලා මයර්ලා එක මතයක් ප්‍රකාශ කරනවා එතකොට ඉන්දියාව මොන මතයක් දරනවද දන්නේ ඉන්දියන් ක්‍රිකට් කවුන්සිලේ ඒ වගේම දැන් ICC එක වෙනම කණ්ඩායමක් පත් කරලා අපේ රටේ ස්ථාන කාර්යාලයක් ස්ථාපිත කරලා තියෙනවා ඒ වලින් ඒ කටයුතු ඒ වල හරි වැරද්ද තෝරාගනි මම තවම මම ක්‍රීඩකෙක් ප්‍රේක්ෂකෙක් විදියට අපි පිළිගන්නේ නැහැ ක්‍රීඩා ලෝලියෙක් ඒ වගේම රජයේ දැන් ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකෙක් විදියට ඔබ මෙය පිළිගන්නේ නැහැ ඉන්දියාවට මේක වික්කා කියන එක මම තාම පිළිගන්නේ නැහැ මම තාම පිළිගන්නේ නැහැ පිළිගන්නේ ඔබ පිළිගන්න නම් මොන වගේ තත්ත්වයක් උදා වෙන්න ඕනද මේක මේක බාහිර ඔප්පු කරන්න බෑ මේක චෝදනාවක් විතරක් නම චෝදනා කරන සියලු වැරදි කරුවෝ නෙමෙයි චෝදනා එල්ල කරන පමණින් වැරදි කරුවෝ නෙමෙයි
එනිසා චෝදනාවක් ඉදිරිපත් කරපු පළියට ඒ අමාත්‍යතුමා ඒ අමාත්‍යතුමාට යම් සාධක ඇති ඒරුව ක්‍රීඩාමත්තුමා වර්තමාන ක්‍රීඩාමත්තුමා කණ්ඩායම පත් කරලා තිනවා ඒ පිළිබඳව එතන නිගමනයකට ඒ ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමනි ඔබතුමා ප්‍රජාතන්ත්‍රවාදයේ විශ්වාස කරනවාද ඔබතුමා පිළිගන්න ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිගන්න ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳයිද හොඳයි එහෙනම් ඇයි ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන්මල් කඩබඳු පාර්ලිමේන්තුවේදී සහෝදර මන්ත්‍රීවරුන්ට මිරිස්කුඩු ගැහුවේ සුරංග ප්‍රජාතන්ත්‍රවාදයේ බොහොම අගයන මිනිස්සු අපි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුළ පාර්ලිමේන්තු ගියපු කට්ටිය අපි එතකොට අනිත් පැත්තෙන් ඔබතුමාට ඕක පේන්නේ නැහැ. පී ගේනකොට රංජන රාමනායකලා පාලිත තේරුම් පෙරමුලා ඒක අගය කරනවද ප්‍රජාතන්ත්‍රවාදීව? මම පිහි ගේන එක අගය කරන්නෙත් නැහැ. මිරිස්කුඩු ගහන එක අගය කරන්නෙත් නැහැ. අපි නිවැරදි වෙන්න ඕන නේද ඉස්සෙල්ලා? අපි නිවැරදි වෙන්න ඕනේ. හැබැයි ප්‍රජාතන්ත්‍ර මිනිස්සු අපිට අම්බි කාර බාරයක් සහ යුතුයකමක් අපිට දීලා තියෙනවා. මම කරපු වැඩේ හරි කියලා අනුමත කරන්නේ නැහැ. එදා කතානායකතුමා පාර්ලිමේන්තුව තුල ඇසුරුන ආකාරය ඔබතුමා පිළිගන්නවද හරිද කියලා මම පිළිගන්නේ එක නෙවෙයි මෙතන තියෙන්නේ නෑ ඔබතුමා පිළිගන්නවද එතකොට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තු ඔය සම්ප්‍රදායත් මේ යන දෙක සුරංග කඩලා ඒකට ගෞරවය නොදී අන්තනෝමතික විදියට එතුමා ඇසිරෙනකොට තමයි අපි නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ තුල ආපු මිනිස්සු ඉදිරිය අපිට මිනිස්සු ජනතාව යම්කිසි කාර්යභාරයක් වගකීමක් අපිට දීලා තිබ්බා අපිට හේයුව කියන අත උස්සන්න නෙමෙයි අපි පාර්ලිමේන්තු යව්වේ. අපි මේ වෙලාවේ එක එක්කෙනා එක එක ක්‍රියාදාමකම් වලට යෙදුණා. දින 52 ආණ්ඩුවේ දින දෙවෙනි දවසේ. එක එක්කෙනා එක එක ක්‍රියාකාරකම් වල යෙදුණා. ඔව්. කතානායකතුමා වැරදියට හැසිරුණා නේද? ඔව්. කතානායකතුමා ප්‍රජාතන්ත්‍රවාදයේ කැඩුවා නා. ඔව්. අනිත් මන්ත්‍රීවරු පිහිගෙනල්ලා ප්‍රජාතන්ත්‍රවාදයේ කැඩුවා නා. ප්‍රසන්න රණවීර ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂා කරන්නද මිරිස්කුඩු ගැහුවේ ඔබතුමා කියන්නකෝ පී ගේනකොට මම පිරිත් කියන්නද කියලා අපිත් පාර්ලිමේන්තුව දුවන්නද කියන්නකෝ කරන්න කියන්නේ අපිත් අපේ ආත්ම ගරු අපේ ආත්මේ මේ ආත්ම ආරක්ෂාවට අවම බලය අරුම තමයි පාවිච්චි කරන්න එපා ඒ කියන්නේ අවම බලය කියන්නේ අවම බලය ඔව් මිරිස්කුඩු ගහන එක මම ඒක ඒ වෙලාවේ මට කරන්න තිබ්බේ එච්චරයි මම ඒ දේ කරා ඒ කියන්නේ ගෙදර ඉඳලාම ඔබ මිරිස්කුඩු නෑ එතන අපි එහෙම මට අතර හුණ එකෙන් තමයි ඒක කවුරු ගෙනාවද කියලා මම දන්නේ ඒ කියන්නේ පාර්ලිමේන්තු සභාවේ මිරිස්කුඩු තිබුණා පාර්ලිමේන්තු කරා මේ මිනිස් ඔ කියන්නේ කවුරු හරි පුද්දිලෙක් ගෙනල්ලා තිබ්බා එතන කෝප්පයක් තිබ්බා ඒකෙන් අපි ගැහුවේ ඒ දේ ගැන අද හිතනකොට නෑ මම හරි කියලා කියන්නේ නෑ ඒ ක්‍රියාකාරකම් වලට අපි පෙළඹෙව වෙන ආකාරයකට ඒ නැත්තම් අපි ගිහිල්ලේ මේ සෙල්ලම් අඩුවක්වත් කොලම් අඩුවක්වත් නෙමෙයි නමුත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී අපිට නියෝජන ප්‍රජාතන්ත්‍රවාදීට ඉඩ දෙන්නේ නැත්තම් අපි මොකද්ද කරන්න කියන්නේ එදා ඔබතුමාලා දක්කනේ එවලේ ගේන්න අපිට අඩුමතරම විශ්වාස භංගයක් ගේන්න ක්‍රමවේදයක් තියෙනවනේ කතානායකට උතුමාට බාර දෙන්න ඕනේ ඒක න්‍යාය පුස්තකයට ඇතුළත් කරන්න ඕන ඊට පස්සේ ඒකට පක්ෂනායක සාකච්ඡා කරන්න ඕන එහෙම දිනවකවානු කාලවකවානු වෙන් කරගන්න ඕන එහෙම නැතුව එවලේ ගෙනල් එහෙම ගේනවා නම් අපි ගෙනාපු ඉදිරිපත් කරපු විශ්වාස භංගෝම ගෙනාවද ඔව් දැන් එහෙම ගෙනාවද ප්‍රශ්නේ තියෙන්නේ මන්ත්‍රීතුමා මොනව ගෙනාවත් මොනව කරත් බල්ලෙක් අපිව හැපුවා කියලා අපි බල්ලව හපනවාද බල්ලව හපන්නේ බල්ලට ගහන්න එපා බේරෙන්න බල්ලට ගහනවා ඔව් බල්ලව හපන්න නම් යන්න ඕනේ නැහැ ඔව් බල්ලගේ ආරක්ෂාවට බල්ල හපන්න ඕනේ මොකක් හරි ක්‍රියාදාමයක් කරන්න නැත්නම් කකුල දීලා බලන් ඉන්නේ කාපන් කියලා එතකොට ඒක තමයි ඔබතුමා එදා මිරිස්කුඩු කළා කරේ ඒකෙන් රිකවර්නයක් ලැබුණාද අපි පාරවල් කන්නතු හිටියා මේ රටේ එදා පාර්ලිමේන්තු මහින්ද රාජපක්ෂ මහත්මයා දින දෙකෙන් අගමැති වෙනවට වඩා දින 52 නීත්‍යානුකූලව අධිකරණයේ මාර්ගයේ ප්‍රශ්න විසඳන්න කටයුතු සිදු වුණා අපි ඒ දේ තමයි කරේ දැන් මන්ත්‍රීතුමා ඔබතුමා දෙවන පාර්ලිමේන්තු වාරයේ සඳහා මේ තරඟ කරන්නේ ඔබතුමාට දැන් අත්දැකීම් තියෙනවා ඔබතුමාලා ජනාධිපතිවරණ සමයේ කිව්වා අර MCC ගිවිසුම ඔව් කොහොම වුණා මොන විදියකට ආවත් ඔව් වියත්මකක් කිව්වා ඔව් අපි අත්සන් කරන්නේ නැහැ ඉරනවා කියලා ඔව් දැන් තත්ති මොකද තාම ගෙනල්ලත් නැහැ ගෙනන්න සාකච්ඡා කළත් නැත් සුරංග
ඔය ගිවිසුම් අද නෙමෙයි එන්නේ හිටියේ. ඔය ගිවිසුම් ගේන්න තිබ්බේ පෞගිය දවස්වල තමයි. අරද අර අපි වක්‍රව කිව්වොත් ඔය අර මිරිස්කුඩු ගහන සිද්ධිය ඇතුළේ ඔන්නවත් තියෙනවා. මේ MCC කාර්යාලය ඇමරිකානු කාර්යාලය කොළඹ තිබෙනවා. ඔව්. ඉතින් මේ ගිවිසුමක් අත්සන් කරන්නේ නැත්තම් ගිවිසුමකට ඔබලා ආණ්ඩුවක් විදියට ප්‍රතිපත්ති මේ වශයෙන් විරුද්ධ නම් මේ MCC ගිවිසුමට මොකටද කාර්යාලය? කාර්යාලය තිබ්බා කියලා අපිට මොකද? නෑ කාර්යාලය මොකටද? ඒගොල්ලන් ඒගොල්ලෝ තමයි ඒක හිතන්න ඕනේ. ඇයි කාර්යාලය තියාගත යුතුද නැද්ද මේක මේ රටෙන් වෙනවද නැද්ද කිය උත්සාහයක දෙන්න පුළුවන්. මන්ත්‍රීතුමනි ආණ්ඩුවකට අවශ්‍ය නැති ආණ්ඩුව කියන්නේ ජනතාව බලය පවරන ආයතනයේ සංවිධානයේනේ රාජ්‍ය ආයතනෙ. එතකොට මේ ආණ්ඩුවට අවශ්‍ය නැත්තම් මොකටද කාර්යාලය තියෙන්නේ? ඒක තමයි. අපි කරන්නේ නැත්තම් ඒක තමයි ඇමරිකාවෙන් තමයි ආණ්ඩුවනේ. ඔබලා මොකටද මේ කාර්යාලය තියන් ඉන්නේ? එතකොට ලංකාවේ භූමියේ තියෙන කාර්යාලයක් ගැන අපි ඇමරිකාවෙන් අහන්න ඕනේ. ඇයි ඕගොල්ලෝ මේ කාර්යාලය තියන්නේ? ලංකාවේ භූමිය තුල ඉඩම් ගන්න ගොඩනැගිලි ගන්න බලය තිබ්බනේ. ඒ වගේ ගොල්ලෝ ගත්තා. දැන් ගත්තේකදී අපිට කුලියටෝ බද්දටෝ ඉන්නවා නම් අපිට ඉතින් ඒක මම මේ ප්‍රශ්නේ අහන්නේ වියත්මග ඇතුළු ඔබගේ ගියවර ජනාධිපතිවරණ කැම්පේන් එකම ප්‍රචාරණ ව්‍යාපාරයේම ප්‍රධාන වශයෙන් දිව්වේ මේ රට අහිතකර රටේ ඉඩම් අහිමිවන මේ ගිවිසුම සම්බන්ධයෙන්. එතකොට අපි අදලත් කියලා විරුද්ධයි කියලා. විරුද්ධයි කියලා ඔබතුමා කෙලිම කියනවා. හැබැයි මන්ත්‍රීතුමනි විරුද්ධ වුණත් ඔබතුමා විරුද්ධ වුණත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන වෙන වෙන කටයුත්තක් නැහැ ඒ කාර්යාලයට. ඔව්. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන කාර්යාලය තියෙන්නේ ඇයි? ඒගොල්ලෝ උත්සාහයක යෙදෙනවා ඇති. ඔබගේ අදහස මොකද්ද මේ කාර්යාලය සම්බන්ධයෙන්? ඒගොල්ලෝ මම කියන්නේ පැහැදිලිව මේක ඒගොල්ලන්ගේ අහන්න ඕනේ. මේක අපේ ඇමරිකාවේ. ඇමරිකාවනේ දැන් තියන් ඉන්නේ. අපි බොහොම පැහැදිලිව කියනවා අපි මේකට විරුද්ධයි අපි අත්සන් කරන්නේ නැහැ කියන දැන ඉන්නවා. ජනාධිපතිතුමාවත් කවුරුවත් කොහෙවත් ප්‍රකාශ කළේ නැහැ මේ පිළිබඳව අපි කතා බහ කරනවත් මේ කතා කරනවා කියලාවත් සාකච්ඡා කරනවා කියලාවත් සලකා බලනවා කියලාවත් නැහැ. හැබැයි ඒගොල්ලන්ගේ ප්‍රයත්නයක් ඇති මේක කරගන්න ඕනේ කියලා ඒ ප්‍රයත්න තුල ඒගොල්ලෝ ඇසිරෙනවා. මන්ත්‍රීතුමනි දැන් අපි හිතමු මේ රටේ විධායක ජනාධිපතිවරයෙක් ඉන්නවා. ඔව්. සේනාධිපති ජනාධිපතිතුමා. ඔව්. එතුමට අතිවිශාල බලයක් මේ රටේ ජනතාව ලබා දීලා තියෙනවා. ඔව්. අනවශ්‍ය දෙයක්, විජාතික දෙයක්, විජාතික ආයතනයක් රට තුල තියෙනකොට ඒකේ අවශ්‍යතාවක් නැත්තම් ජනාධිපතිතුමාට කියන්න බැරිද වහාම මේක අස් කරගෙන යන්න කියලා? නෑ. ඒක එතුමා අපි එතුමා බෑහදිලව ඉන්නවනේ මේ දේ කරන්නේ නැහැ කියන තැන. මේ දේ කරන්නේ නැහැ කියන තැන ඒගොල්ලෝ අනිත් අය ඉන්නවනේ ඒගොල්ලෝ තීන්දුව කරන්න ඕනේ. කිසිඳු ආණ්ඩුවේ තීරණයක් නැද්ද MCC දැන් MCC අපි දැන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට මම පෞද්ගලිකව විරුද්ධයි. ඔය ඔබතුමා පෞද්ගලිකව විරුද්ධයි. මට කියන්න පුළුවන් ද ආණ්ඩුව විදියට ආණ්ඩුවේ අදහසක් නැද්ද අපි MCC අත්සන් කරන්නේ නැහැ. ඒ නිසා කාර්යාලයක් අත්‍යවශ්‍ය නැහැ. ඔබතුමාලා කරුණාකරලා යන්න කියන්නේ එහෙම ආණ්ඩුවේ අදහසක් නැද්ද? එහෙම විදේශ තානාපති කාර්ය විදේශ අමාත්‍යංශය හරහා ඒවා ඉදිරියේ සිදුවේ. අපි හැබැයි අපි තාම මේ මතේ වෙනස් වෙලා නැහැ. හැබැයි ඒගොල්ලන්ට ඒගොල්ලෝ ඉන්න එක වෙනම කාරණාවක්. ඒක නීත්‍යානුකූලව ඒ පසුබිම හදලා ඒවට යන්න කියනවනේ යන්න දෙන්න අවස්ථාව අපි සලසන්න ඕනේ. හැබැයි ඒගොල්ලන්ට බලෙන් යවීමේ අපිට හැකියාවක් නැහැ. දැන් කැලණියේ ජනතාව, ගම්පහ ජනතාව ඇයි ප්‍රසන්න රණවීරව නැවතත් පාර්ලිමේන්තු යැවිය යුත්තේ? සුරංග අපි ආපු ගමන මාර්ගයක් තියෙනවනේ. අපි 2000 ඉඳන් 1112000 දක්වා ආපු ගමනේ මිනිස්සු අප කෙරේ විශ්වාසයක් තිබුණා. අපි මොකක් හරි කරයි කියන විශ්වාසයක් තියෙනවා. අපි ප්‍රාසභා මන්ත්‍රීවරයෙක් වුණාම මන්ත්‍රීවරයා වැඩක් කරේ නැත්නම් ඊළඟ පාර පරදිනවා. හැබැයි මම හැමදාම වර්ග මූලයට තමයි ඇවිල්ලා තියෙන්නේ. හැමදාම. ඒ කියන්නේ වර්ගයට. ඒ වගේ අපි 2000 ගත්ත අපි 4000 වුණා, 4000 17000 වුණා, 17000 112000 වුණා. අපි යමක් කරේ නැත්නම් ජනතාව අපිට එතෙන්ට ඒ අපිට ඉදව ප්‍රස්තාව දෙන්නේ නැහැ. අපි ප්‍රතික්ෂේප කරනවා. අපිට ගිය වරක් දුන්නේ ජනතාව දෙවෙනි ස්ථානකදී අපි කරේ යම්කිසි විශ්වාසයක් තියලා. දැන් ගම්පහ ජනතාව කීවෙනි තැනටද ඔබ ඔසවලා තියන්නේ? ගිය වරක් දෙවෙනිය, මේ වරක් දෙවෙනිය ඊට වඩා වැඩිපුර අන්ත ප්‍රමාණයක් ලබා තියෙනවා. පළවෙනිය වෙන එකක් නැහැ. පළවෙනිය වෙන්න අදහසක් නැහැ කියලා අපේ දිස්ත්‍රික් නායකතුමා ඉන්න ප්‍රසන්න රණතුංග මැතිතුමා ඒක එතුමා අංක 1. ඒක කට්ට උත්තරයක් කියලා මම. නෑ නෑ කට්ට උත්තරේම අවංකවම.
එහෙම නායකත්වයට අභිභවය යන්න මම සූදානම් වෙන්නේ. හැබැයි පළවෙනියෙකුත් වෙන්න ඕන නේද කවදාහරි? පළවෙනියා ප්‍රසන්න රණතුංග නායකත්වයේ තුමා ඉන්න ගහේ තුමා. ඊට පස්සේ පස්වයි තින් ඊළඟ නායකත්වය ගන්න ඕන නායකත්වයේ මිනිසුන්ට දේශපාලනයේදී මේ අරමුණක් නැත්තම් දේශපාලනය කරන්නේ නැහැ. ජයග්‍රහණේ ෂුවර්. ජයග්‍රහණේ ෂුවර්. ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න තමයි ඔහු සටන් කරන්නේ කියලා. එදා පාර්ලිමේන්තුවේදී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න තමයි මිරිස්කුඩු ගැහුවේ කියලා. අපි බලන් ඉදිමු ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා ජයග්‍රහණය කළොත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න මොනවා කරාවිද කියලා.